එක ප්‍රශ්නයක් අහන්නද 2005 අධ්‍යාපනයේට ජලදාය 35කින් කීයක් වෙන් කරාද 2015 කීයක් වෙන් කරාද නෑ 2015 වෙන් කරා කරපු එක කීයක් විතර ඒ ඉලක්කමෙන් කියලා ඒක 2015 විනාශ කරලා ආවේ 106ක් දෙනවයි කියන්නේ නෑ 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 තිබිච්ච අපේ දෙක අපේ තිබිච්ච තිබිච්ච මුදලට ඇටිය අඩු නෑ නෑ මං කියන්නේ මං කියන්නේ 2005 දල ජාතික නිෂ්පාදනයේ 2.67ක් අධ්‍යාපන වෙන් කළා 2005 මහින්ද රාජපක්ෂ මහත්තය බැහැල යනකොට 1.68යි අට අධ්‍යාපන විදන් කපලා තිබුණේ නෑ කපුවාට අපි කරන්න ඕනේ කපලා විදියට කරානේ ආ කැපුවට කරන්න කමන්නේ අපි කිසිම අධ්‍යාපන නඩුවක් අපි තිබ්බේ නෑ ඉතින් ඒක පෙල්ලගෙන ඇහිලා 2006ක් දෙනවයි කිව්වා 100ට අරිටත් අඩු වෙන අපිට දුන්නේ ඇත්තටම ඔබ අවංක පිළිගන්න ළමයි එක්කෙන ඉන්න පාසල් තියෙනවා දෙක ඉන්න පාසල් තියෙනවා ළමයි එක්කෙන ඉන්න පාසල් නැහැ ඒක කොහෙවත් නැහැ ඒක අපරාධය අපරාධයක් නෙවෙයිද අවිවාදයක් ඒක ළමයි එක්කද කියන පාසල් ලංකාවේ අපට කියන්න කොහෙද ඔබතුමා නෑ ඔබතුමා කියනෝ නෑ කියලා කොහොමද පාසල් පුළුවන් කම දෙන්නේ ඔබතුමා ඔබතුමා ඔප්පු කරත් බබුන් මම කියන්නේ ඒ වැඩ පිළිවෙලම අපි මෙහෙමයි ඔබතුමා මට කියන්න ඔබතුමාට ඔප්පු කරොත් ළමයි දෙන්න තුන් දෙනෙක් ඉන්නේ පාසල ඔබතුමා මොකද ගන්න කියා කියා මම කියන්නේ අපි මෙහෙමනේ මෙහෙම මන්ද තුමා මේ ඉස්සර මේ පාසල් හැදුවේ අද ඊයේ හැදුච්ච නෙමෙයි ඒක නෙමෙයි ඒ පාසලක් මේ ආගන් අකුලව දියරත් වෙනකන් කොහොම ඉන්න අවුලක් නැහැ වුයි ඒ වගේ තමයි අතලෙ ඉන්න අතලෙ ඉන්න අපනායන වැඩ පිළිවෙලක් අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීම තුල මේ රට ඉතාම ස්වයං පෝෂිත වෙන අපි දැක්කා පෙරදිග ධාන්‍ය ආගාරය කියලා අපිට නම තිබුණා. අපි අපනන්න වැඩි පිළිල වැහැදි ගන්න බෑ. අපිට තියෙනවා ඔයාලා. අද ඉන්නවනම් ගමේ දෙන්නම් අපි පොල් වගා කරන්න. අපි සම්පූර්ණ මේ ආධාර දෙනවා. මොකද අද අපිට අපේ රජයේ තියෙන වැඩසටහන් ගොඩක් හදලා. කුරුඳු හිටවන්න ඔබතුමා දෙන ගම්මානෙටම අපි දෙන්න. කුරුඳු හිටවන්න දෙනවා. කුරුඳු ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර දෙනවා. හොඳම ආදර්ශය අපේ රටේ නායකයා ජනාධිපතිතුමා මේ වෙනකොට දීලා තියෙනවා. මේ රටේ ජනාධිපතිවරුන්ට නිල නිවාස හදලා තියෙනවා යන හැමතැනකම. ඒ වෙන තැනක ගිහිල්ලා නවතින්න බෑ. ජනාධිපතිවරයා හෝටලයකට එනවා ගොහා මුළු හෝටලෙම ඉන්න මිනිස්සු එළියට දාලා එතන ඒ ආරක්ෂාව සලසනකොට සාමාන්‍ය ජනතාවට තියෙන ප්‍රශ්න ටික මොනවද කියන එක මේ ඉන්න පොඩි ළමයාටත් දැනෙනවා. ඒක මෙතුමාලට දැනෙන්නේ නැති එක වෙනම ප්‍රශ්නයක්. ඉන්න මොකද්ද කරන්නේ වට මේ නිල නිවාස ඉන්න අහගන්න ඒ වට අහන්නේ මොකද්ද අතන රටේ ජනතාවගේ මේ උත්තරේ දෙන්න නෑ රටේ ජනතාවනේ ඒ හතේ මොකද්ද ඔබතුමා මේ අහන්නකෝ හරි ඔබතුමා පාර්ලිමේන්තුවට ඊළඟ පාර එන්න නෑ මෙතුමල්ලා කැටහොල්ලලද මේ මෙතුමල්ලගේ මිලියන 7ක සංචිතයක් තියාගෙන ඉන්නේ මෙතුමල්ලගේ මේ මේ කොහෙද 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 ඔබතුමල්ලගේ පක්ෂයේ account එකේ හරි මෙතු චෝර් චෝර් سے બોલ કે લોકો કો સ્કીમે બતા මෙතුමල්ලා યુનિયન හදාගෙන ඔබතුමල්ලා યુનિયન හදාගෙන ફેક્ટરી වලට ගිහිල්ලා කප්පම් ගන්නවා හරිද ඔබතුමල්ලා කප්පම් ගන්න ફેક્ટરી වලින් විතරක් නෙමෙයි ඒ අරගෙන මේ අය තමන්ගේ මේ මුදල් හදාගන්නේ මෙතුමල්ලා දැන් මෙතුමා කිව්වා දැන් මෙතුමා මෙතුමා ඉස්සෙල්ලා කතා කරනකොට හරි මට එනවා මෙතුමගේ එන්න ඇවිල්ලා බලන්න මිලියන 7ක් ඇවිල්ලා බලන්න මේ මේ කවුද ඉන්නේ දිලිත් මහත්තයා ගේ යන්න ඇවිල්ලා ඔබතුමා ගැන කියයි හරිද ඊට අපි කප්පම් ගන්නව නම් ඔබතුමා ජනාධිපති කෙනෙක් කියලා ඔබතුමා ඩබල් කැප් ටික ගන්නවා ඔබතුමා ඩබල් කැප් ටික ගන්නවා ඔයාගේ ජනාධිපති පඩිය ගන්නවා එකක් තියෙනවා මහජන දීමලා ටික ගන්නවා තුනෙන් දෙක කතා කරලා ජනාධිපති නමෙන්නේ නේද මේ රටේ ජනතාවට ජනාධිපති නමෙන්නේ හලෝ මල්ල හක්කේ බුදුරස් අපි කප්පම් ගන්නකන් ඉන්නවා ජනාධිපති පඹෙන්නේ මොකේ ධර්මස් තියාගෙන මෙතන ජනාධිපති පඹෙන්නේ මෙතන වෙලකින් ගන්න වෙලකින් ගන්න ස
ඒ විතරක් නෙමෙයි මෙතුමලා පඩිය ගන්නවා ඒ දීමනා ටික ගන්නවා පාර්ලිමේන්තුවෙන් ඇවිල්ලා වරප්‍රසාද සියලුම දේ ගන්නවා අද මෙතුමලා කියනවා අපි ආවම මේ මොකුත් ගන්න මේ රටේ මහ බැංකුව කොල්ල කෑවා මේ රටේ ජනතාවගේ මුදල් කොල්ල කෑවා අපි ප්‍රශ්නයක් අවස්ථාවක් දෙමු දෙන්න යහපාලන කාල සීමාවදී මම තව මේ වටේ ප්‍රශ්නයක් ගන්න අවස්ථාවක් තියෙන අපි එතකොට අවස්ථාවක් දෙමු පොඩක් ඉන්න කෙටි මේ අපිට දෙනකොට ඩොලර් සංචිත කීයද තිබ්බේ ඔය කිසිම දෙයක් දිනු කරන්න වැඩ කරලා නැහැ අපි මේ වටේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඉඳ කෙටි ප්‍රශ්නයක් දෙමු අවස්ථාවක් ප්‍රශ්න අහන්න පුළුවන් මේ සංගය හරයි දැන් ඔයා කිව්වනේ JVP එක කප්පම් ගන්නවා කියලා එතන ඔයත් දන්නවා ඒ කප්පම් ගත්තු කම්පැනියක් දන්නවා මේ රටේ ඉන්න උනේ මහා බල සම්පන්න ජනාධිපතිවරේ එයා මං කියන්නේ පඹයක් නොවනම් මේක හොයන්න එපායි ඔ රාජනීතිසෙ දුර රහනා චයි යා පඹයක් නොවනව නම් ඒක හොයලා දඩුවම් කරන්න එපායි අන්න ඒක කරන්න කොහෙට ඉඳලා හෙට කරන්න පුළුවන් නම් ඒකට හොඳයි වෙන්න එහෙම නැත්නම් ඔයා පඹයක් ඔයාගේ ජනාධිපති පඹයක් හරි හරි එහෙනම් හෙටල්ලන් හරි හරි ඔබතුමාල්ලාගේ නැත්නම් ගෝඨාභය පඹයා ඔබතුමා වගේ මේ 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 මොකද එහෙම නැත්නම් ඔය බොරු කියන්න එපා අනුර කුමාර දිසානායක කියන පුජ්‍යලයා මොනවද එතුම් ඔහුගේ වැඩපිළිවෙල ඔහු කියන දේවල් මොනවද ඔහු කියන විජේසන්තික හොයාගන්න විදේශ රටවල් වල ඉන්න අයට ඩොලර් 500 ගාන දාන්න කියලා ඉතින් ඕවා මේ බොරු සුරංගද ඔබේ මේ දාන්න කියන්නේ ඒක දාන්න බැයිද ඒක හොඳ වැඩක් නෙමෙයි ඒක හොඳයි ඒකෙන් ඔබතුමා හිතනවා රටක් හදන්න පුළුවන් රටක් හදන්න බෑ මෙතුමලට හදන්න පුළුවන් ඔබතුමල්ල හැමදාම ඩොලර් මිලියන 7000ක් කියන්නේ යානවා ඔබතුමා මිලියන 7000ක් දෙන්නේ කරනවා ඔබතුමා හැමදාම කප්පම් ගන්නවා දැන් මෙතුමා අධ්‍යාපනය ගැන ඔබතුමා අධ්‍යාපනය ගැන කතා කළා දන්නේ මෙතුමා මොකද්ද කිව්වේ අධ්‍යාපනය මෙතුමා කිව්වේ ග්‍රාමීය පොඩි පාසල් 5000ක් වහනවා කිව්වා මෙතුමාලගේ ආණ්ඩුවම පොඩි පාසල් 5000ක් වහනවා ගමේ අහිංසක දුප්පත් අම්මාගේ තාත්තගේ දරුවා මේ බස් එකට දෙන්න සල්ලි නැතුව දුප්පත් මිනිස්සු ගොඩක් ඉන්නවා ඒ මිනිස්සුන්ට යන්න තියෙන පාසල වහනවා ලංකාවේ කොට්ටාෂ 5000ක් කැඩුවේ පොඩි විද්‍යාත්මකයි ග්‍රාම සේවා සම 14021යි කොට්ටාෂ 5000ක් කියන්නේ ග්‍රාම සේවා සම 2යි 2.3ක් විතර තමයි ඒක කොට්ටාෂයකට තියෙන්නේ. ඒතර ඒ කොට්ටාෂ පාසලක් හැදුවට පස්සේ ළමයට ගෙදර ඉඳගෙන පයින් මේ ස්කෝල්ට යන්න පුළුවන් රතවාහන තදබදයක් නැහැ. ඒ ස්කෝල් දෙක ඔක්කොටම දෙන්න ඕන කම්පියුටර්ස් දෙන්න ඕන ලැබ් දෙන්න ඕන ස්විමින් පූල් දෙන්න ඕන සියලු පහසුකම් දෙන්න ඕන. එතකොට මං කිව්වේ ස්කෝල් 10000ක් තියෙනවා නම් 10168ක් 5000ක අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ මේක වහන්න ඕන කියන එක නෙමෙයි. මේ 5000ට ඒකේ සියලුම සම්පත් ටික දුන්නට පස්සේ අර ඒ ස්කෝල 5000ට දෙන මහා සම්පත් කන්දරාව මේකට ගොඩ ගැහුවට පස්සේ සුපිරිගණී ස්කෝල 5000ක් හදන්න පුළුවන්. එතකොට මේ භූමි 5000 වෙන වැඩකට ගන්න පුළුවන්. රටේ භූමිය සීමිතයි. මං කියන්නේ මේක තේරෙන්නේ නැති මෝඩ කෙනෙකුට මට මහා කනගාටුයි මට එහෙම කෙනෙක් මේක ලැබීම ගැන සාකච්ඡාවට දැන් මේ රට හදන්න අනුර කුමාර සහෝදරට බෑ කියන එක විදේශීය මුදල් ඉල්ලපු ලැජ්ජ වෙනවලු විදේශීය මුදල් ඉල්ලපුකට ලැජ්ජ වෙන්න ඕන ඔයා මෙතන ඉන්නේ පිරිමි පස් දෙනෙක් මේ පිරිමි පස් දෙනාම කන්නේ කාන්තාවන්ගේ ඒ රට හදලා නෙමෙයි ඔයා දැනගන්න ඔය අපහාස කර විදේශීය ඉල්ලන්න එපා කියලා මිලියන 7000ක් කියන්නේ මේ රටේ කාන්තාව ඔයාලා හදපු හොඳින් ඉඳ නෙවෙයි රටේ ගියේ දරුවට උගන්වන්න විදියක් නැහැ කෙල්ල දීග දෙන්න විදියක් නැහැ වහල තෙමෙනෝ ගෙදරට ණයකාරය එනෝ අම්මා කොහේ හරි කොළඹ බස් එකකට නැගලා රට ගිහිල්ලා හම්බ කරගන්නොත් අම්මගේ ජීවිතේ විනාශ කරගෙන දුප්පත්කමයි නූගත්කමයි මේ ආණ්ඩු කවදාකවත් අයින් කරන්නේ නැහැ ඔබ දුප්පත්කමෙන් මුදව ගන්න ඔබ නූගත්කමෙන් මුදව ගන්න ඔයාලා දෙන අපේ ඡන්දේ මේ රටේ ජනතාවට හරියම අධ්‍යාපනයක් තිබුණා නම් අර ගිවිසුම ගහපු දවසේ මහ පොළවේ ගිවිසුම ගහපු දවසේ බැසිල් රාජපක්ෂ මහත්තයා මේ රටෙන් පන්නන්න ඕන එහෙම රටට ගිවිසුම ගන්න පුළන්ද මෙයා ගිවිසුමක් ගැන කතා කළා අනුර කුමාර සහෝදරට පින්සි දෙන්න තමයි ওই වාක්‍ය දෙකවත් ඉගෙන ගත්තේ නැත්තම් කැබිනට් එකට පෙන්වෙන්නේ නැහැ පාර්ලිමේන්තුවට පෙන්වෙන්නේ නැහැ මොකක්වත් නැහැ මෙයා ඒ වචන දෙක හරියට ගත්තේ අනුර කුමාර දිසානායක සහෝදරගෙන්